ඔබතුමා කියනවා අමුදාවෙන් විශ්වාස තබන්න කියලා. ඒ වුණාට අර වීඩියෝ පට දෙකක් තුනක් එළියේ මේ ඇවිල්ලා තියෙනවා අමුදාවේ සාය ඇතුව මේ ක්‍රියා මේ ඊය පෙරේද සිද්ධියට. මම ඊයේ දැනුවත් කළා ලංකාවේ මම කියන පරීක්ෂණයක් කරනවා කියලා. ඒ පරීක්ෂණයේ 95% ඉවරයි. ශ්‍රී ලංකා යුද අමුදාවේ සෙබළුන් නිදොස් බව. They are not involved in such a situation. It's that ඒකේ තිබෙන්නා වූ එම වීඩියෝ පටිය පිළිබඳව නැවත අපි පෙන්නුම් කිරීමක් මුළු ලෝකයටම මම ඉදිරිපත් කරනවා විශ්වාසවන්තම ඒකේ තියෙන වෙන සිද්ධියක් ඒ සිද්ධිය දැකපු ආකාරය තමයි මේ තියෙන්නේ මම සරලව කියනවා නම් එතනදී සෙබලා කිසිම අවස්ථාවක මේ ඒ කණ්ඩායම වලට පැමිණෙන්න කියලා ආරාධනා කරනවා නෙමෙයි ඔවුන්ගේ තිබෙන ඌලඟ තිබෙන අවියේ තියෙන පටිය දමා ගැනීම තමයි එතන පෙන්නුම් කරන්නේ මම ඒ පිළිබඳව අතිවිශාල පුළුල් තිරයක ලොකු තිරයක දමලා ඔබලාට යම් කිසි දාසක හිතානිද්ද මේක පෙන්නුම් කරන්න ඒ සම්පූර්ණ විස්තරය ආවට පස්සේ ඒ සඳහා පොලිසියෙත් මාජනතාවගෙත් අපි සහයෝගය ඉල්ලා තිබෙනවා මේ පරීක්ෂණ ඉවර කරන්න. දැන් සාමාන්‍යයෙන් කාර් එකක් නවත්තන්න යුතු ගිය කෙනාට වෙඩි ප්‍රහාරයක් එල්ල කරා. එතකොට මෙතනදී මරණ තර්ජනයක් වෙන විදිහට සමහර කට්ටියක් පිරිසක් ඇසිරෙනකොට අමුදස බලන් එතන ඉඳලා ඉවත් වෙන ආකාරයක් තමයි අපිට පෙනෙන්නේ. ඔබ දෙවෙනි කොටස දැක්කේ නෑ ඒකයි හේතුව. එතන CCTV කැමරා එකකින් තමයි එක කෝණයකින් තමයි පෙන්නුම් කරන්නේ. එතන CCTV කැමරා තුනක් තිබෙනවා. ඒ තුමින් අනිත් තුන මම එකට තියලා තිබෙන්න පස්සේ ওই ප්‍රශ්නේ මගෙන් අහන්න නැති. මම විශ්වාසයෙන් කියන්නේ නැතුව මේ යම් කිසි සෙබලෙක් හෝ නිලධාරියෙක් හමුදාවේ වරදක් කරලා තිබෙනවා මේ අවස්ථාවේදී පැහැදිලිවම ඔහුට නීත්‍යානුකූල කටයුතු කරනවා, විනයානුකූල කටයුතු කරනවා, ඔහු අවසානයේ නවතින හිරගෙදර. Guests to come or he may not have invited them but that attack took place in front of your soldiers not only one there will be many you know. One soldier is standing there when thousands of people coming we are trying to use the minimum force if you are expecting us to fire at the very first instance we are ready to do it